नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। अतीत काम, अनागत काम, वर्तमान काम, अभ्यंतर काम, बाहिर काम। अभ्यंतर बाहिर काम, हीन काम, मध्यम काम, प्रणीत काम, अपाय संबंध काम, मानसिक काम, दिव्य काम, इलंद सिटी काम, निर्मित काम, परनिर्मित काम, अनिर्मित काम, पिलिगत काम, नोपिलिगत काम, ममायने कल काम, ममायने नुकल काम, सियलु कामावचर, सियलु रूपावचर धर्म, सियलु अरूपावचर धर्म, तन्हावट कारणे वु, तन्हावट अरमुनु, पैतुम अर्थें, एलुम अर्थें, मद इपदवीमट सुदसु अर्थें, मे काम केन नम्मलिंग हंदुनुन सियलुम वस्तु कामत, छंद कामय, राग कामय, छंद राग कामय, संकल्प कामय, राग कामय, संकल्प राग कामय, यम कामे पिलिबंदु कामच्छंदयक्, कामरागयक्, कामनंदयक्, कामतन्हावक्, कामस्नेहयक्, कामपिपासावक्, कामदैल्लक्, कामगिजुवक्, काममूर्जावक्, कामयन्ट ऐतुलवीमक्, कामओगयक्, कामयोगयक्, कामउपादानयक्, कामच्छंद नीवरणयक् वेद ए क्लेशकामयै। भाग्यवतुन् वहांसे विसिन् वस्तुकामय पिरिसिंद दत्ता, क्लेशकामयन् प्रहीन करा। सिद्धार्थ कुमारया तमासतु राज्य प्रमुख सियलु वस्तु संपत् अतर पैदि वुना। बुद्धत्वेट पत्तीने सियलु किलिस दहम दुरुकट क्लेशकामयांगे मिंदुना। एनिसा बुदुरजाणन् वहांसे अकाम नम वनसेक, अकाम कामिन्, කාමයන් පිළිබඳ කිසිදු කාමයක් නැති නිසා අකාම කාමින් කියලා හඳුන්වනවා. එසේම භාග්‍යතුන් වහන්සේ රාග කිංචන, දෝෂ කිංචන, මෝහ කිංචන, මාන කිංචන, දික්ටි කිංචන, ක්ලේශ කිංචන, දුස්චරිත කිංචන යන මේ කිංචන යමකින් ප්‍රහීන වුණා නම්, මුලසුන් වුණා නම්, රූප සමනය වුණා නම්, සංසිඳුණා නම්, උපදින්ට සුදුසු නොවනා, නුවණගින්නෙන් ඒ සියල්ල දවන ලද්දේ නම් ඔහුට ආකිඤ්චන කියලා කියනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ ආකිඤ්චන යන නමිනුත් හඳුන්වනවා. මෙවැනි උතුම් වූ ගුණයන්ගෙන් සමන්නාගත් වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ සතරවැනි චුල්ලසෙට්ටි ජාතක දේශනාව. අප්පකේන පිමේ ධාවී පබහාතේන විචක්ඛනෝ සමුට්ඨාපේති අත්තානං අනුං අග්ගින්ව සන්ධමන්ති. වෙළඳාමෙහි දක්ෂ නුවණැත්තේ සුළු මිලකින් තමන් උසස් තැනට නංවාලයි. කෙසේ දෙයක් මඳ ගින්නකට පිඹ මහා ගින්නක් කරන්නාක් මෙනි. සංසාර ගමනේ නොඑක් අයගින් නොඑක් පීඩා ලැබ, නොඑක් දේවලින් නොඑක් පීඩා ලැබ, තැළුණු පොඩි වුණු සිත් සැබෑවටම සුවපත් කරන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට වාසනාවන්ත වූ පින්වතුනි, එවන් වූ සිත සනහන අති උත්තම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොතේදී පළමුවම අපි දැන් මේ මතක් කරපු ගාථාව ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු. අප්පකේනපි කිව්වා,
ඒකේ ස්වල්පයකින් මදකින් කියන අර්ථය මේධාවී කියන්නේ නුවණැත්තට පබහතේන කියලා කියන්නේ බඩු මිලට විචක්ඛනෝ කියලා කියන්නේ වෙළඳාමෙහි දක්ෂයාට මෙතනදී ඒ අර්ථයෙන් දක්වනවා සමුත්තහපේති අත්තානං කියලා කියන්නේ මහා ධනයේද යසසද උපදවා තබා එහි තමා තබයි පිහිටුවයි යන අර්ථය අනුන් අග්ගින්ව සඳමන්ති යම්සේ නුවණැති පුරුෂයා මඳගින්නක් ක්‍රමයෙන් ගොම සුණු ආදිය දමා කටින් පිබීමෙන් තීනු කර මහා ගිනි කඳක් බවට පත් කරයිද එසේම නුවණැත්තාද සුළු බඩු මිලක් ලැබ නොයෙක් උපායන් යොදමින් ධනේද කීර්තියද වඩවයි එසේ වඩවා ඒ ඒ තැන තමා පිහිටුවයි ධනය හා යසස මහත් වූ බව හේතු කොටගෙන නගා සිටුවයි කවුරුත් දන්නා කෙනෙකු ප්‍රකට කෙනෙකු ඌ එක කරයි කියන අර්ථය තමයි මේ ගාථාවේ වචනාර්ථ නැවත සරල අර්ථය ගත්තහම වෙළඳාමෙහි දක්ෂ නුවණැති කෙනෙක් පුංචි මුදලකින් වුණත් තමන් උසස් තැනකට නම් වාලනවා හරියට පුංචි ගින්නකට දර ආදිය දමලා මහා ගින්නක් බවට පත් කරනවා වගේ කියන අර්ථය තමයි මේ ගාථාවේ අර්ථය. එතකොට පින්වතුනි මෙවන් අර්ථයක් සහිත ගාථාවක් දේශනා කරේ කවුද කාටද කුමක් අරබයාද කියලා අපි දැන් මේ මොහොතේදී දැනගමු. මේ තුළ බොහෝම ලස්සන සිද්ධි දහාමයක් සැඟවිලා තියෙනවා. වරයෙන් වැහිච්ච අප කෙරෙහි මහා කරුණාවෙන් මේ ලොවට පහළ වදාළ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපට ගෙනහැර දක්වනේ සිද්ධීන් හොඳින් සිතේ ධාරණය කරගෙන අපේ ජීවිතේ සාර්ථක කරගන්න අපි උත්සාහ කරන්නට හොඳම මොහොත මේ මොහොත. පින්වතුනි ඒ ගාථාව ඒ අර්ථය දේශනා කරේ ඒ චුල්ලසෙට්ටි ජාතක දේශනාවට අදාළව සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසිනුයි මේ ගෙනහැර දැක්වේ. අපි හිමීට එහි අතීත හා වර්තමාන කතාවන් විමසා බලමු. පින්වතුනි මේ ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඇසුරු කොටගෙන ජීවක අඹ වනයේහි වැඩවාසය කරන කාලේ චුල්ලපන්තක තෙරුන් අරභයා තමයි දේශනා කරේ. ඉතින් පළමුවෙන් මේ චුල්ලපන්තක තෙරුන් වහන්සේගේ උප්පත්ති කතාවක් දැනගන්න ඕනේ. රජගහ නුවර ධනසිටු කුලයෙහි දියණිය තම සේවකයා සමග මිත්‍ර වෙලා අන්‍යයන් මේක දැනගනී කියලා බයට ඒ සේවකයා සමග කතා කරගෙන අපිට මෙහි වාසය කරන්න බෑ. අපි දෙන්නාගේ සම්බන්ධය දෙමව්පියෝ දැනගත්තොත් මාව කැබලි කැබලි කරලා කපලා දානවා. ඒ නිසා විදේශයකට ගිහිල්ලා අපි වාසය කරමු කියලා අතින් අරගෙන යන්න පුළුවන් ධනය අරගෙන ප්‍රධාන දොරටුවෙන් නික්මලා කිසිවෙකු නොදන්නා තැනකට ගිහිල්ලා වාසය කරමු කියලා ඈතට පලා ගිහිල්ලා දෙදෙනාම වාසය කරනවා. ඉතින් මේ දෙදෙනාගේ මේ වාසය නිසා ඒ සිටු දියණියගේ කුසේ දරු ගැබක් පිහිටෙනවා. ඉතින් මේ ගැබ මෝරා යත්ම හිමියා සමග රහසින් කතා කරනවා. මගේ මේ දරු ගැබ දැන් මුහුකුරා ගිහිල්ලා තියෙන්නේ, මෝරලා තියෙන්නේ. දැන් දරුවා ලැබෙන්න ආසන්නයි. ඉතින් නෑසියන් නැති තැනක දරු ප්‍රසූති අපි දෙන්නට මහා දුකක්. ඒ නිසා කුලගේකට යන්න ඕනේ. ඒ නිසා අපි දෙදෙනා නැවත අම්මා තාත්තා ළඟට යන් කියලා කතා කරනවා. ඉතින් මේ තැනැත්තා අද යමු හෙට යමු කියලා දවස් ඉක්මවනවා. ඒ ගමනට උනන්දු වෙන්නේ නැහැ. ඉතින් ඇයත් මෙහෙම කල්පනා කරනවා මේ නුවණැති තැනැත්තා තමන්ගේ වරද මහත් නිසා නැත්තම් මේ වරදක් කරලා නින්නේ දියණිය සහ පලහ ආපු කෙනා. ඒ නිසා ගමනට උනන්දු වෙන්නේ නැහැ. මව්පිය වනාහි ඒකාන්තයෙන් තමන්ගේ දරුවන්ට හිතවත්. ඒ නිසා මොහු ගියත් එකයි නොගියත් එකයි මම යන්න ඕනේ කියලා හිමියා ඒ රැකි රක්ෂාවක් සඳහා ගෙදරින් බැහැර වෙච්ච අවස්ථාවක ගෘහ භාණ්ඩ ඒ සියල්ල අවශ්‍ය විදිහට සකස් කරලා තබලා තමා
තමන්ගේ ගෙදරට ගියා කියලා අසල්වැසියන්ට දැනුම් දීලා මේ පුරුෂයා එන්න කලින් මගට බැහැලා දැම්මේ සිටුමාලිගාව බලා ගමන් කරනවා. ඉතින් ඒ පුරුෂයාත් ගෙට ආපු වෙලාවේ ඇය හොයනවා නොදැක්ක අසල්වැසියන්ගෙන් ඉවසපුවාම අසල්වැසිය ප්‍රකාශ කරනවා ඇය තමන්ගේ ගෙදරට නැත්නම් සීයගෙට ගියා කියලා. ඉතින් ඒ කහපාර පුරුෂයාත් වේගයෙන් ලොහ බැඳගෙන ගිහිල්ලා අතරමඟදී අර කාන්තාව කොහොම හරි අල්ලගන්නවා. ඉතින් ඒ කාන්තාවට නැවත එන්න හම්බෙන්නේ නැහැ. මගෙදිම තමයි දරු ප්‍රසූතිය සිද්ධ වෙන්නේ. ඉතින් අර පුරුෂයාට කාන්තාව ප්‍රකාශ කරන ස්වාමීනි අපට පුතෙක් ඉපදුනා කියලා. ඉතින් අහනවා දැන් කොහොමද කරන්නේ? අපි අරමුණකින්ද ගෙදරට ගියේ දැන් ඒ කරුණ අතරමඟදීම වුණා. ඒ නිසා දැන් අපිට ගෙදර යාමෙන් කවර ප්‍රයෝජනයක්වත් නැහැ නේ ආපහු යමු කියලා මේ පුරුෂයා ප්‍රකාශ කරලා ඒ කාන්තාවත් ඒ විදිහටම ප්‍රකාශ කරලා දෙන්නම එකඟ වෙලා එක්සිට් වෙලා ආපහු හැරිලා තමන් ඉන්න තැනට වෙනවා. ඉතින් මගේදී උපන් නිසා පන්තක කියලා නම් තබනවා. පන්තක කියන්නේ මාර්ගයට. ඉතින් පින්වතුනි මේ විදිහට නොබෝ කාලයක් ගියාම තවත් ගැබක් පිහිටනවා. සියල් අර කලින් වගේම විස්තර කරන්න ඕනේ. ඒ දරුවත් අතරමඟ ඉපදිච්ච නිසා චුල්ල පන්තක කියලා නම් තබනවා. කලින් ඉපදිච්ච කෙනාට මහා පන්තක කියලා නැවත නම් කරනවා. මොකද එක නමින් දෙන්නම හඳුන්වන්න බැරි නිසා. ඉතින් මේ දෙන්නම එකම විදිහට තමන්ගේ මාපියන් බලන්න යද්දි මගදී තමයි ඉපදුනේ. ඉතින් දැන් චුල්ල පන්තක සහ මහා පන්තක. ඉතින් මේ දරුවන් දෙදෙනාම රැගෙන තම තමන්ගේ ඒ වාසස්ථානවලට දෙවෙනි වතාවටත් ගියපු මේ කාන්තාව මේ විදිහට වාසය කරනකොට අර දරුවන්ට මේ විදිහේ කුකුසක් පහළ වෙනවා. අනිත් අය තමන්ගේ සුදු පියා මහා පියා කියලා මේ ආච්චි සීයා කියලා කතා කරනවා. අපේ ආච්චි සීයා කෝ කියලා මෙන්න මේ විදිහේ සැකයක් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් අම්මගෙන් අහනවා අපිට ඒ වගේ නෑයෝ නැද්ද කියලා. ඒ වෙලාවේ මේ මෑණියොත් උත්තර දෙනවා දරුව ඔබලාට මෙහෙනම් නෑයන් නැහැ. හැබැයි රජගහනුවර ධනසිටුවරයා තමයි ඔබලාගේ මුත්තා. එහි ඔබලාට බොහෝ නෑයන් ඉන්නවා. ඉතින් මෑණියන කුමක් නිසා එහි යන්නේ නැද්ද කියලා අහනවා. ඇයත් තමා නොවන කාරණේ තමන්ගේ පුතුණුවන්ට කියනවා. ඒත් මේ දරුව නැවත නැවත ඇවිටින්න කරනවා. ඒ නිසා සැමියා අමතා මේ දරුව බෙහෙවින් මෙහෙසටපත් වෙනවා. අපි මව්පියෝ අපි දැක අපේ මස් කනවද කියලා මේ කාන්තාව අහනවා. ඉතින් මාව දැක්කට අපේ මස් කන්නේ නැහෙනේ. ඒ නිසා අපි මේ දරුවන් අරගෙන ගිහිල්ලා අපේ ඒ මුත්නුවන්ට නැත්තම් ආච්චිසියට මේ දරුව පෙන්නමු කියලා කතා කරනවා. නමුත් මේ සැමියා එකට කැමති වන්නේ නැහැ. සැමියා ප්‍රකාශ කරනවා මං කොහොමද ඔබ සමග පැනලා ඇවිල්ලා නැවතත් ඔවුන් ඉදිරියට යන්න කියලා. ඉතින් මේ විදිහට ඒ ස්වාමියා කැමති නොවන තැන එහෙනම් හිමියනි මම ඒ දේ කරන්නම් කියලා මේ දරුවන්ට ඒ විදිහට ගෙදර පෙන්වීම සුදුසුයි කියලා දරුවන් දෙදෙනාම රැගෙන පිළිවෙලින් රජගහ නුවරට පැමිණිලා ඒ නගර ද්වාරික ශාලාවට නම ඇතන් අරගෙන දරුවන්ගේ මව දරු දෙදෙනා සමග පැමිණලා ඉන්නවා කියන කාරණය අර ධනසිටුතුමාට දන්වලා යවනවා. ඉතින් ඔවුනුත් එහි කහලා කල්පනා කරනවා මේ සසර සැරිසරන අපට දුව පුතා නොවෙච්ච කෙනෙක් නැහෙනි. ඉතින් ඔවුන් අපට කරේ මහා අපරාධයක්. ඉතින් ඒ නිසා ඔවුන්ට අපේ ඇස් පෙනෙනමානේ අපහල පහල නම් ඉන්න බෑ. ඒ නිසා මෙන්න මේච්චර ධනයක් අරගෙන ඒ දෙන්නට පහස් තැනකට ගිහිලා ජීවත් වෙන්න කියලා ධනෙ යවනවා. නමුත් දරු දෙදෙනා අපට එවන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් සිරුදවත් පින්වතුනි මව්පියන් විසින් එවපු ධනෙ අරගෙන දරු දෙදෙනා අර දූතයන් අත තමන්ගේ ආච්චි සීයා ළඟට යවනවා. දරු දෙන්නත් දැන් පහසුවෙන් වැඩෙන්න ඕන නිසා තමයි මේ මව්පියෝ මේ විදිහට කරේ. ඉතින් දරු දෙදෙනා දැන් සුවසේ වැඩෙනවා. මේ දරු දෙදෙනාගෙන් චුල්ල පන්තක බොහොම තාම පොඩි මහා පන්තක මුත්තනුවන් සමග බුදුරජාණන් වහන්සේගේ දහම් ඇසීමට නිතර දෙවේලේ ඒ ආරාමයට යනවා. පින්වතුනි
මේ විදිහට බුදු පියාණන් වහන්සේ හමුව නිතර බණහන් ඔහුගේ සිත පැවිද්දට නැමෙනවා. ඒ නිසා ඔහු මුත්තණුවන් අමතා ප්‍රකාශ කරනවා, මුත්තණුවනි ඔබ අනුමත කරනවා නම් මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මේ මුත්තණුවත් ප්‍රකාශ කරන මේ සීයත් ප්‍රකාශ කරනවා, කුමක්ද කියන්නේ දරුවෝ? සියලුම ලෝවස්සන්ගේ පැවිද්දන්ට වඩා මම ඔබගේ පැවිදිවීම අගය කරනවා. ඒ නිසා දරුව හැකිනම් පැවිදි වෙන්න කියලා මේ සියා බොහොම සතුටටපත් වෙලා අනුමත කරනවා. ඉතින් මහා පන්තකත් බුදුරජාන් වහන්සේ වෙත ගිහිල්ලා මේ සියා සමග බුදුරජාන් වහන්සේ වන්දනා කරපු වෙලාවේ, ඉතින් මහා සිට ඔබට දරුවෙක් ලැබුණද කියලා බුදු පියාණන් වහන්සේ විමසනවා. ඒ වෙලාවේ එසේ ස්වාමීන් මේ දරුවා මගේ මුණුපුරෙක කියලා මේ මුත්තණුව ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේ ළඟ පැවිදි වෙනවා කියලා මේ දරුව ප්‍රකාශ කරනවා කියලා බුදු පියාණන් වහන්සේට මේ සීයත් දැනුම් දුන්නාම සම්මා සම්බුදු පියාණන් වහන්සේ එක්තරා පින්ඳපාතික වික්ෂුවකට මේ දරුව පැවිදි කරන්න කියලා අණ කරනවා. ඒ වික්ෂුන් වහන්සේ මහා පන්තකට තජ පන්තක කමඨහන කියලා දීලා පැවිදි කරනවා. ඉතින් ඒ මහා පන්තක තෙරණුව බුද්ධ වචනය බොහොම ඉගෙන ගන්නවා. බොහොම ගැඹුරින් හදාරලා ඒ වයස් පිරිපුණුනාට පස්සේ, 20 වයස් එළඹුණාට පස්සේ උපසම්පදාව ලැබාගෙන නුවණින් මෙනෙහි කිරීමෙන් කටයුතු කරමින් නොබෝ කලකින්ම මහා අරහත් භාවයට පත් වෙනවා. අනතරුව සමාධි සුවයෙන් හා මගඵල සුවයෙන් කල්ගත කරන මහා පන්තක ස්වාමීන් වහන්සේට මෙන්න මෙහෙම සිතිවිල්ලක් පහළ වෙනවා. චුල්ල පන්තකටත් මේ සැපය දෙන්න පුළුවන්ද? එහෙම දෙන්න පුළුවන් නම් කොච්චර හොඳද කියලා. ඒ නිසා මුත්තණුවන් වෙත ගිහිල්ලා මහා සිටුතුමනි, ඔබ අනුදන්නව නම් මම චුල්ල පන්තකත් පැවිදි කරනවා කියලා ප්‍රකාශ කරනවා. ස්වාමීනි පැවිදි කරන්න කියලා මේ සීයා ඒටත් බොහොම සතුටටපත් වෙනවා. සද්ධාවෙන් පිරිපුන් සීයා මේ විදිහට අවසර දුන්නාම තෙරුන් වහන්සේ චුල්ල පන්තක කුමරුවන් පැවිදි කරලා දස සීලේ පිහිටවනවා. ඉතින් චුල්ල පන්තක සාමණේරයෝ පැවිදි වෙලා කාලය ගත කරන නමුත් නුවණින් බොහොම මඳයි, විශේෂයෙන් මතක ශක්තිය. ගාථාවක් තියෙනවා, පදුමං යත්තා කෝක නදං සුගන්ධං පාතෝ සයා කුල්ල මවිත ගන්ධං අංගේ රසං පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මවන්ත ලික්කේ. මේකේ තේරුම තමයි, අලියම පිපුණු සුවඳවත් වූ සුවඳ වහනය වන්නා වූ කෝකනන්ද නම් රත්තියුම් යම්සේද, එසේම අහසෙහි සූර්යාමෙන් තේජසින් බබලන අංගී රසනම් බුදුරජුම් බලව කියන මේ ලස්සන තේරුම තියෙන ගාථාව. පින්වතුනි, මේ එකම ගාථාව සිවමාසයක් තුලත් වනපොත් කරන්නට චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට හැකි වෙන්නේ නැහැ. ඒ කියන්නේ මාස හතරක් ගියත් මේ එකම ගාථාවත් කටපාඩම් කරගන්නට බැරි වෙනවා. ඉතින් මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා බොහොම නුවණින් යුතුව මතක ශක්තියෙන් යුතුව ඉන්න සමයේ, ටිකක් නුවණින් මද, මතක ශක්තිය ආදීන් මද භික්ෂුවා ධර්මයේ ඉගෙන ගන්න විට අඩුපාඩු සිදු වෙනකොට අවඥාවෙන් සිනා වෙනවා. ඒ නිසා ඒ භික්ෂුව අවඥාව නිසා ලැජ්ජාවට පත් වෙලා ඉගෙන ගැනීම අතහැර දානවා. අනේ පාප කර්මයෙන් තමයි මෙකල පැවිදි වුණත් අර කර්මයේ පසපස ඇවිල්ලා නුවණ මඳ වෙනවා, පාඩම් කරන දේ මතක හිටින්නේ නැහැ. පළමුව වනපොත් කළ පදය ඊළඟට වනපොත් කරත්ම අමතක වෙනවා කියලා දහම සඳහන් වෙනවා. ඉතින් මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ එකම ගාථා වනපොත් කරන්නටම මේ මාස හතරක් මහන්සි වුණත් ඒක මතක හිටියේ නැහැ. ඉතින් පින්වත්නි, මහා පන්තක තෙරුන් වහන්සේ මේ චුල්ල පන්තක ස්වාමීන් වහන්සේට කතා කරලා කියනවා, ඔබ මේ ශාසනයට සුදුසු නැහැ. හාර මාසයක් ගිහිල්ලත් එකම ගාතාවක්වත් ඉගෙන ගන්න ඔබට බැරි වුණා. කටපාඩම් කරගන්නට ඔබට බැරි වුණා. එහෙනම් ඔබ
කොහොමද මේ පැවිදි සඵල කරගන්නේ කියලා. මෙතනින් ඉවත් වෙලා යන්න එකයි හොඳ කියලා ඉවත් වෙලා යන්න කියන බව අඟවනවා. ඉතින් ඒ බැහැර කරපු නිසා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයට ඇලීම නිසා ගිහි බවට කැමති නැහැ. නමුත් අර මහා පන්තක ස්වාමීන් වහන්සේ තමයි ඉතින් මේ විදිහට ප්‍රකාශ කරේ. පින්වතුනි මෙසම මෙහෙම මහා පන්තක දෙනුන් වහන්සේ තමයි බත් උද්දේශක පදවිය දරුවේ සංඝබත් නියම කරේ. ඉතින් රජකුමාරයෙකු ලෙසින් පෝෂණය වෙච්ච නිසා කෝමාර බච්ච කියන නමින් හඳුන්වන ජීවක විදදුරු බොහෝ ගඳමල් ආදිය රැගෙන තමාගේ අඹවණයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා බණ අහලා හුණස්නෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේට වැඳලා මහා පන්තක තෙරුන් වහන්සේ වෙත එළඹිලා එසමේ ආරාධනාවක් කරන ස්වාමීනි බුදුරජුන් හමුවේ වසන සංඝ පිරිස මේ මුලින් විමසනවා කීයක්ද කෙතෙක්ද කියලා. ඉතින් 500ක් කියලා දැනගත්තාම ස්වාමීනි හෙට දවස බුදුරජුන් ප්‍රදාන 500ක් භික්ෂුන් වහන්සේ රැගෙන අපගේ නිවසේ දාණයට වඩින්න කියලා ඒ ආරාධනාව පිළිගන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මහා පන්තක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන උපාසකය නුවණ මද චුල්ලපන්තක මේ ශාසනයෙහි ගුණ දහම් වඩන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔහු ඇර සෙස සියලුම දෙනාට ආරාධනාව පිළිගත්තා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේත් මේ කතාව අහලා මෙහෙම කල්පනා කරනවා. තෙරුන් වහන්සේ මෙපමණ භික්ෂුන් වහන්සේ උදෙසා ආරාධනාව පිළිගත්තා. නමුත් මා බැහැර කරා. ඒ නිසා මේ මහා පන්තක ස්වාමීන් වහන්සේ මගේ සොහොයුරු ස්වාමීන් වහන්සේ ඒකාන්තෙම වා කෙරෙහි බිඳුනා. ඒ නිසා මට මේ ශාසනයෙන් දැන් කවර වැඩක්ද ගිහි වෙලා දාන ආදී පින්කම් කරගෙන ජීවත් වෙනවා කියලා ස්ථිර අදිෂ්ඨානයකට එනවා. එහෙම ඇවිල්ලා පසුදා අලියම ගිහි වෙන්න ඕන කියලා කල්පනා කරලා දැන් මේ ඒ ඉන්න තැනින් පිටත් වෙනවා තමන්ගේ සිය ළඟට යන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ තදා අලියම 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සම්මදිමින් කාටදද මං පිහිට වෙන්නේ කියලා ඉමසනකොට ඒ මහා කරුණා දැලට හසු වෙන්නේ පින්වතුනි මේ චුල්ලපන්තක සාමණේර ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ වඩින මාර්ගයේ සක්මන් කරමින් ඒ දොරටුව අසල වැඩ ඉන්නවා. ඉතින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේත් පන්සලෙන් නික්මෙනවා. එවිට අර බුදුරජාණන් වහන්සේ දැකලා ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ අමතලා මේ වෙලාවේ කොහේ යන්නේද කියලා විමසනවා. ඒ වෙලාවේ මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන ස්වාමීනි මගේ සොහොයුරු තෙරණුව මාව බැහැර කළා. ඒ නිසා මම සිවුරු හැරීම සඳහා තමයි මේ යන්නේ. චුල්ලපන්තක ඔබගේ පැවිද්ද මා සතු වූවක්. සොහොයුරා විසින් බැහැර කරන ලද ඔබ ඇයි මං වෙත ආවේ නැත්තේ? ඒ නිසා එන්න යන්න මාත් එක්ක. ඔබට ගිහි ජීවිතෙන් සෙතක් නැහැ. ඒ නිසා චුල්ලපන්තක යන් මාත් එක්ක කියලා මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේව එක්කගෙන බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගඳ කෙළියට ගිහිල්ලා ඒ ගඳ කෙළි ඉදිරියේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේව නවත්තලා ඉඳගන්න සලස්සලා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට පෙර දිගට මුහුණලාගෙන මෙන්න මේ රෙදි කඩ පිරිමදින්න කියලා 이르දීන් මවපු පිරිසිදු රෙදි කැවැල්ලක් අතර දීලා බුදුරජාණන් වහන්සේ අර ජීවක වෛද්‍යවරයාගේ එදිනෙදතුමාගේ දාණයට වැඩම කරනවා. වාක්‍යයක් කියන්න කියනවා රජෝහරණං රජෝහරණං කියලා. ඉතින් පින්වතුනි මේ විදිහට මේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ රජෝහරණං රජෝහරණං කියලා අර රෙදි කෑල්ල පිරිමදිනකොට ඒ රෙදි කෑල්ල ටික ටික කිරීටි වෙන්න ගත්තා. ඒ වෙලාවේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා කලින් මේ රෙදි කඩ ඉතාම පිරිසිදුයි. නමුත් දැන් මේ සිරුරේ පහස ටික ටික වැදීම නිසා මම මේ අතින් පිරිමදීම නිසා ඒ தත්ත්වය අතහැරලා දැන් මේ විදිහට අපිරිසුදු බවට පැමිණුණා. අනේ මේ සංසාරයේම අනිත්‍යයි නේද කියලා මේ ලේන්සුව තුලින් මහා ගැඹුරු කමඨහනකට හිත මෙහෙයවනවා.
ඉතින් බුදුරජාණන් වහන්සේ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ සිත විදර්ශනාවට යතහ ස්වභාවයේ ීමසන බවට ඒ ස්වභාවයට පත්වනා කියලා දැනගෙන චුල්ලපන්තක මේ රෙදි කෑබැල්ල පමණක් කිලිති උනා පමණක් නොවේ දෝවිලේ තවරුණා පමණක් නොවේ එහෙම හැඟීමක් විතරක් ඇති කරගන්න එපා ඔබගේ ඇතුළතත් රාගාදී දුවිලි තිබෙනවා ඒවා බැහැර කරන්න කියලා ආලෝකයේ විහිදවලා ඉදිරියේ වැඩ ඉන්නවා වගේ පෙනෙමින් ගාථාවකින් ධර්ම දේශනා කරනවා රාගෝ රජෝනච පනරේනු උච්චති රාගස්සේතං අධිවචනං රජෝති ඒතං රජං විප්පජහිත්වභි कवो विहरन्ति ते विगत राजस्स शासनी राजस නැත්තම් මේ දුවිලි කියන්නේ රාගයට රජස කියන්නේ රාගයට සාමාන්‍ය දුවිලි වලට නොවේ දුවිලි anu රාගයට නමකි මේ කෙලස් කියන මේ දුවිලි අතහැරලා බුද්ධ ශ්‍රාවකයෝ කෙලෙස් රහිත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වාසය කරනවා කියන තේරුම මේ පළවෙනි ගාථාවේ සඳහන් වෙනවා. දෝසෝ රජෝනච පනරේනු උච්චති දෝසස්සේතං අධිවචනං රජෝති මේ විදිහට මෝහෝ රජෝනච පනරේන උච්චති මෝහස්සේතං අධිවචනං රජෝති කියලා මේ රාගය ද්වේෂය මෝහය කියන මේවා තමයි කෙලෙස් දූවිලි වෙන්නේ මෙන්න මේවාට තමයි හැබෑම කෙලෙස් දූවිලි කියලා කියන්නේ මෙන්න මේවා අතහැරලා රාග ද්වේෂ මෝහ නැති බුද්ධ ශාසනයෙහි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ වාසය කරනවා කියන අර්ථයයි තියෙන්නේ පින්වතුනි සාදු කියලා අනුමෝදන් ඉන්න මේ ගාථා කෙළවර චුල්ලපන්තක මහා තෙරණෝ සිව්පිරිසිඹියා සහිතව මහා රහත් භාවයට පැමිණෙනවා සිව්පිරිසිඹියා පත්ත මුළු තුම් පිටකයම උන්වහන්සේට අවබෝධ වෙනවා ඒකට හේතුව තමයි එතුමාණන් වහන්සේ පෙර භවයක රජෙක් වෙලා නුවර සැරිසරන කොට නළලින් දහඩිය වැගිරෙද්දී පිරිසිදු සල්ුවකින් නළල පිහදානවා ඒ සලුව කිලිටි වෙනවා දැකලා මේ ශරීරය නිබඳු පිරිසිදු සලුව ප්‍රകൃතිය හැරලා කිලිටි බවට පත් කරා හේතු ප්‍රත්‍යයෙන් හටගද්දී අනිත්‍යයි කියලා අනිත්‍ය සංඥාව වඩලා තිබුණා එතෙන් පටන් ඒ වඩපු අනිත්‍ය සංඥාවේ විශේෂයෙන් මේ මොහොතේ වඩපු අනිත්‍ය සංඥාවේ බලයත් හේතු වෙලා මෙන්න මේ මොහොතේදී මේ ගාථා දේශනා කරද්දිම අර ලේන්සුව පිරිමදීම තුල ඇතිවෙච්චේ ගැඹුරු කමටහනක් හේතු වෙලා මේ සියලු හේතුන් ඵලයන්ගේ අවසානයේ හැටියට උන්වහන්සේ මහා අරහත් භාවයට පත් වෙනවා. ඉතින් මේ රෙදි කඩ ඉවහල් වුණේ අර పూర్ව භවයේ වඩපු සංඥාව. ඉතින් පින්වතුනි මේ විදිහට කුමාර බච්ච නැත්තම් මේ කුමාරයෙකු මෙන් වැඩිච්ච නිසා රජ කුමාරවන් ළඟ වැඩිච්ච නිසා ජීවක වෙදතුරුතුමා දැන් මේ විදිහට මෙහෙන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ මහා රහත් භාවයට පත් වෙන වෙලාවේ අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේට දැන් දාණය පිරිනමන්න දක්ෂිනෝදකය ඒ කියන්නේ බතට පෙර පිරිනමන ජලය අධික දොවන්න ඒ ජලය පිරිනමන්න සූදානම් වෙනවා. ඉතින් මේ අධික සහ පාත්‍රයේ හොවදන්න ඒ පිරිනමන ජලය බුදු පියාණන් වහන්සේට පිරිනමන් යන වෙලාවේ බුදු පියාණන් වහන්සේ පාත්‍රය වහනවා. ඊට මහා පන්තක තෙරණුව ස්වාමිනී විහෙරෙහි භික්ෂුන් වහන්සේ නැහැ කියලා බුදු පියාණන් වහන්සේට දැනුම් දෙනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ජීවක තුමාට ප්‍රකාශ කරන ජීවක ඉන්නවා. විහෙරෙහි භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ වෙලාවේ ජීවක වෛද්‍යවරයා පුරුෂයෙක් කමතා ඒ පුරුෂයාට ප්‍රකාශ කරන මේ සේවයකට ප්‍රකාශ කරනවා බුදු පියාණන් වහන්සේ මේ දනුන් දෙනවා විහෙරෙහි ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් බලන්න විහෙරෙහි භික්ෂුන් වහන්සේලා ඉන්නවද නැද්ද කියලා. පින්වතුනි එකෙනෙහි මේ බව දැනගත්ත චුල්ලපන්තක තෙරුන් වහන්සේ
මාගේ සොහිරානුව වෙහෙරෙහි භික්ෂූන් නැහැ කියලා ප්‍රකාශ කරා. ඒ නිසා වෙහෙරෙහි භික්ෂූන් වහන්සේලා ඇති බව එතුමන්ට පෙන්වන්න ඕනේ කියලා මුළු අඹ වනයේම භික්ෂූන් වහන්සේලාගෙන් පුරවනවා ඉරිදීන්. දැන් සමහර භික්ෂූන් වහන්සේලා සිවුරු කඩ කරනවා. සමහර භික්ෂූන් වහන්සේලා සිවුරු පණ කොනවා. සමහර භික්ෂූන් වහන්සේලා පාඩම් කරනවා. මෙසේ ඕනෝන් අසමාන ක්‍රියා කරනවා. මේ විදිහට ක්‍රියා කරන භික්ෂූන් වහන්සේලා දහසක් මවනවා. ඉතින් ඒ පුරුෂයාත් දෙහෙරෙහි බොහෝ භික්ෂූන් දැකලා ආපහු ඇවිත් ආරේණි මුළු අඹවණේම භික්ෂූන් වහන්සේලාගෙන් පිරි ඇතැයි කියලා ජීවක වෛද්‍යතුමාට සැලකරනවා. ඒ බව සඳහන් වෙනවා සහස්සක්ඛත්තුං අත්තානං නිම්මිනිත්වාන පන්තකෝ නිසීදමච්චේන රම්මේ යාච කාලප්ප වේදනා. චුල්ල පන්තක තමා දහස්වරක් කුටමව දක්ෂිණාවට කල් දන්වනතුරු මනරම් අඹවණේ හුන්නේ කියලා මේක අටුවාවෙහි විස්තර වෙනවා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පුරුෂයාට ඒ වෙලාවේ මෙහෙම ප්‍රකාශ කරනවා. පෙරහැරට ගිහිල්ලා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ කැඳවනවා කියලා ප්‍රකාශ කරන්න කියලා. ඉතින් පුරුෂයා ගිහිල්ලා ඒ විදිහට කිව්වහම හැවොම මම තමයි චුල්ලපන්තක, මම තමයි චුල්ලපන්තක කියලා ඒ දහස් දෙනාව ප්‍රකාශ කරනවා. ඒ දහස් දෙනාගේ මුවින් නික්මෙන්නේ ඒ වචනය. ඉතින් පුරුෂයා වික්ෂිප්තලා ආපසුව ස්වාමීනි සියල්ලෝම මම තමයි චුල්ලපන්තක කියලා ප්‍රකාශ කරනවා. සියල්ලෝම චුල්ලපන්තක නම් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ බව ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ නැවත ඒ පුරුෂයාට ප්‍රකාශ කරනවා. ඔබ ගිහිල්ලා යමෙක් මම චුල්ලපන්තක කියලා එකටම ප්‍රකාශ කරනවද? අන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ අතින් අල්ලගන්න කියලා. එවිට සියලුම ස්වාමීන් වහන්සේලා අතුරුදහන් වෙයි කියලා. ඉතින් පුරුෂයාත් බුදුරජාණන් වහන්සේ සිහි කරපු විදිහටම ඒ ප්‍රකාශ කරපු විදිහටම කරනවා. පින්වතුනි එවිට අර සියලුම ස්වාමීන් වහන්සේලා අතුරුදහන් වෙනවා. තෙරුන් වහන්සේත් අර තමන් එක්කගෙන එන්න ගියපු පුරුෂයා සමඟ මේ චුල්ලපන්තක තෙරුන් වහන්සේ දාණයට වැඩම කරනවා. බුදු පියාණන් වහන්සේ දාණය වළඳලා අවසානයේ ජීවකයන් අමතා ජීවකය මේ චුල්ලපන්තකගේ පාත්‍රය ගන්න ඔහු ඔබට අනුමවෙනි දම් දේශනා කරනවා, අනුමෝදනා දම් දේශනා කරනවා කියලා ප්‍රකාශ කරාම ජීවකත් එහෙමයි කියලා බුදු පියාණන් වහන්සේගේ ඒ වචනේ පිළි අරගෙන චුල්ලපන්තක ස්වාමීන් වහන්සේගේ පාත්‍රය ගන්නවා. චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ හඬදෙන යෝන් සිංහයෙකු වගේ තුන් පිටකයම කලත්ව හකුළුවලා අනුමෝදනා ධර්ම දේශනාව කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් හුනස්මෙන් නැගිටලා වික්ෂංගන පිරිවරාගෙන විහාරයට වැඩම කරලා වික්ෂූන් වහන්සේ වත් දැක්කූ කල්ලි ගඳකෙලි ඉදිරියේ වැඩ ඉඳගෙන වික්ෂූන් වහන්සේට නිතිපතා දෙන බුද්ධ ආවාදේ දීලා කමඨහන් කියලා දීලා වික්ෂංගන පිටත් කරලා මිහිරි සුවඳින් සුවඳවත්ව ගඳකෙලියට පිවිසලා දකුණු පසින් සිංහසෙයියාට පිවිසෙනවා ටික වෙලාවක්. ඉතින් ඉක්බිති හවස් කාලේ ධම් සභාවට රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා එහෙන් මෙහෙන් එක්ව ප්‍රත්‍යහ කඩුතුරාවකින් වටකරන්නාක් මෙන් වැඩහිඳ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න පටන් ගන්නවා. ඇවැත්නි මහා පන්තක තෙරුන් වහන්සේ චුල්ලපන්තක තෙරුන් වහන්සේගේ නැත්තං ඒ චුල්ලපන්තකගේ අදහස් දැනගන්න නැතුව සාරමසකින් එක ගාථාවක්වත් පාඩම් කරගන්න බැරි කෙනා මහණදම් පුරන්නේ කොහොමද කියලා මේ විහාරයෙන් බැහැර කළා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ අද්විතීය වූ ධර්මාධිපත්‍ය නිසා එක බතක් අතරතුර ඒ චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ සිව්පිලිසිඹියාපත්ව මහරහත් භාවයට පත් කෙරෙව්වා. ඒ මහරහත් භාවය ලබලා දුන්නා. ඉතින් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ සිව්පිලිසිඹියා සමග තුන් පිටකයම අවබෝධ කොටගෙන මහරහත් භාවයට පත් වුණා. අනේ බුදුරජාණන් වහන්සේගේ බලයක මහත කියලා මේ බුදුගුණ කතා කරමින් වැඩ ඉන්නවා.
පින්වතුනි ඒ වෙලාවේ භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දම් සභාවේ පැවිතිනේ කතා පුවත දැනගෙන අදමා යන්නම ඕනේ කියලා කල්පනා කරලා බුද්ධ ශෙයියාවෙන් නැගිටලා මනාකොට පඳු පොවු දෙපට සිවුර හැඳගෙන විදුලියක් වන් පටියේ බැඳ රත් කම්බලියක් බඳ සුගත් මහා සිවුර පොරවගෙන ගඳ කෙලියෙන් නික්ම මත් වූ රාජකීය හස්තියක මැදීම සඳහා සිංහේකු නික්මෙනා වගේ අනුපමය වූ බුද්ධශ්‍රීයෙන් දම් සභාවට වැඩ සරසවන ලද වේදිකා මස්තකෙහි පනවන ලද බුද්ධ ආසනයේ මත සවනග්ගන බුදුරැස් විහිදුවමින් අහස් කුස ආලෝකවත් කරමින් යුගදුරු පව්ව මත ලහිරමින් ඒ බුද්ධ ආසනයේ මත වැඩ ඉන්නවා බුදු පියාණන් වහන්සේ වැඩ කෙනෙහි ඒ බිසු සංඝයා කතාව නවත්තලා නිහඬ වැඩ ඉන්නවා බුදු පියාණන් වහන්සේ බොහොම මෘදු සිතින් තමන්ගේ පිරිස දෙස බලා මෙන්න මේ විදිහට හිතනවා මේ පිරිස බොහොම සෝබමානයි එක්කෙනෙකුගේවත් අත්පාවල විපිලිසර බවක් හෝ සෙම්බාන හඬක් කහින හඬක් හෝ මේ කිසි දෙයක් නැ අසංවර බවක් නැ සියල්ලම බුද්ධ ගෞරවයෙන් යුතුව බුද්ධ තේජසෙන් දපණය වී මා ජීවිත කාලය තුලම නිශ්ශබ්දව සිටියත් පළම කොට කතා නොකරන ස්වභාවයෙන් යුතුව ඉන්නවා කියලා දැනගෙන කතා ආරම්භීමේ වග මා විසින්ම තමයි දැනගන්න ඕනේ කියලා කල්පනා කරලා අර භික්ෂු සංඝයා අමතලා විමසනවා මහණෙනි මන් දැන් එන්නට කලින් කවරනම් කතාවක් කරමින් උනද කියලා කවරනම් අතුරු කතාවක් මගේ පැමිණීමෙන් විඳලා ගියාද නැවතුණාද කියලා විමසනවා ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඇදිලි බැඳගෙන බොහොම ගෞරවයෙන් ප්‍රකාශ කරන ස්වාමීනි අපි මෙහි ඉඳ නොසරු තිරච්ඡාන දෙතිස් කතාවක් ආදියට යදාල නොසුදුසු කතාවක් කලේ නෑ නුඹ වහන්සේගේ ගුණම තමයි වයිමින් හිටියේ ඉතින් ඒ වෙලාවේ අපි කතා කරමින් හිටියේ මෙන්න මේකයි කියලා ප්‍රකාශ කරාම බුදු පියාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාගේ කතාව අහලා මේ චුල්ලපන්තක මානිසා ධර්මයේ ඒ මහත්භාවයට පැමිණියේ දැන් පමණක් නොවේ පෙර මානිසා ධනෙහි මහත්භාවයටත් පැමුණා කියලා වදාරනවා අනේ වේලාවේ මහා සංඝයා ඒ අර්ථය හෙළි කරන ලෙස බුදු පියාණන් වහන්සේගෙන් බොහොම ගෞරවයෙන් ඈද සිටිනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බහාන්තරයෙන් ඇසුණු මේ කරුණ ප්‍රකට කරනවා පින්වතුනි දැන් මේ අතීත කතාවයි දේශනා කරන්නට යන්නේ අතීත කතාවට අනුව පෙර කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රජතුමා රාජ්‍ය කරන කාලයේ බෝධිසත්වයන් වහන්සේ සිටු කුලයක ඉපිදලා සුදුසුවියට පැමිණිලා සිටු තනතුර ලබාගෙන ඉතින් එතුම බොහෝම නැනවත් වියක්තයි සියලුම නිමිති දන්නවා ඉතින් මේ චුල්ලසෛත්‍ය සිතානුව දිනක් රාජ්‍ය සේවය සඳහා යනකොට මහා වීතියේ මල මීයෙක් නැත්තම් මැරිච්ච මීයෙක් දැකලා එකිනෙහිම ඒ කාලයේම ඒ සුදුසු නැකත් ආදී ගලපලා බලලා ප්‍රකාශ කරනවා කවුරු හරි නුවණැති කෙනෙක් වීරියවන්ත කෙනෙක් දක්ෂ කෙනෙක් මේ මලමීයා අරගෙන ගිහිල්ලා අඹදරුවන් පෝෂණය කරන්නට යම්කිසි කර්මාන්තයක් සඳහා යෙදෙව්වොත් ඒ ඔහුගේ දක්ෂතාවය මත ඔහුට ඒ සියලු අරමුණු සාර්ථක කරගන්න පුළුවන් තවත් විදිහකට කිව්වොත් දිවෙන වෙන කෙනෙක්ට මේ මලමීයා උනත් ඇති කියලා ඉතින් පින්වතුනි මේ කතාව අහපු එක්තරා තැනැත්තෙක් කල්පනා කරනවා මේ සිටුවරයා කිසි දෙයක් නොදැන කියන්නේක් නෙමෙයි. ඒ නිසා මේක අරන් ගිහිල්ලා එක බලලෙක් සඳහා ආහාර පිණිස දීලා බොහොම තුට්ටුවා. බොහොම සුළු මුදලක් ලබා ගන්නවා. ඉතින් පින්වතුනි ඒ සුළු මුදලෙන් හකුරු ටිකකුයි පෑන් කලයකුයි අරගන්නවා. ඒක අරගෙන අර වනාන්තරයෙන් එන ඒ මල් කරුවන්ට කුඩා හකුරු කැබැල්ලක් එක්ක පෑන් ටිකක් දෙනවා. ඉතින් මල් කරුව සතුටටපත් වෙලා මේ තැනත්තාට මල් මිටියේ මිටිය දෙනවා. ඉතින් ඒ මලින් ලැබිච්ච ඒ මල් ටික විකුණලා ලැබිච්ච මුදල් වලින් දෙවන දවසෙත් හකුරුයි පැණුයි අරගෙන ගිහිල්ලා අර මල් උයනට ගිහිල්ලා අර මල් එලාගෙන එන ආයත පෙර පරිදිම හකුරු සහ පැන් ලබා දෙනවා.
ඉතින් මල් කරුවෝ ඔහුට අඩක් නෙළු මල් පඳුරු දීලා යනවා. මේ ආකාරයෙන් ඔහු නොබෝ දිනකින්ම කහවණු 8ක් කොහොම හරි උපය ගන්නවා. ඉතින් පින්වතුනි නැවත සුලං සහිත වැසි දිනයක රජ උයනේහි බොහෝ වියලි ওই දර අතුරිකලි වැටලා තියෙනවා. ඒ හුලඟට කඩා වැටිච්ච අතුරිකලි වැටලා තියෙනවා. උයන් පල්ලා ඉතින් මේවා ඉවත් කරන්නේ කොහොමද කියලා දැන් උපායක් දන්නේ නැතු ඉන්න වෙලාවේ ඔහු එතනට ගිහිල්ලා අහනවා දරකොළ ටික මට දෙනවා නම් මං ඒ සියල්ලම බහැර කරනවා කියලා. ඉතින් උයන් පල්ලාට කිව්වහම උයන් පල්ලා තා ඕන දෙයක් කරගන්න කියලා මොහොතේ ඒ ටික අරගෙන යන්න බාර දෙනවා. ඉතින් ඒ චුල්ලන්තේ වාසික කියන මේ දුගී තැනත්තා දරුව සෙල්ලම් කරන තැනට ගිහිල්ලා අර දරුවන්ට හකුරු ආදිය දීලා ඒ තමයි එකතු කරගත්ත මොදලෙන් ඒ දරුවනොත් එක්කගෙන ඇවිල්ලා අර උයන සුද්ධ කරනවා. ඒ කියන්නේ දර ආදිය තමන් එකතු කරගන්නවා. එදාසම පින්වතුනි රජගෙදරට මැටිබඳුන් සඳන කුබල් කරුවාට දර ඕන වෙලා හොයාගෙන යනකොට මේ උයන දොරලක් ගොඩ ගහලා තියෙන දර ටික දැකලා මෝට සල්ලි දීලා ඒ දර ටික මිලට ගන්නවා. ඉතින් එදවස ඒ චුල්ලන්තේ වාසික එයා දර විකුණලා කහවණු 16ක් ලබනවා. ඒ වගේම සැලිය ආදී ඒ භාජන පහකුත් ලබනවා. ඉතින් මේ විදිහට කහවණු 20ක් 24ක් ලබාගෙන මට උපායක් ඇතැයි කියලා කල්පනා කරලා ආපහු නගර දොරට අභියස පෑන් සැලියක් තබාගෙන 500ක් පමණ තන කපන අයට පෑන් වලින් සංග්‍රහ කරනවා. ඉතින් ඒ තන කපන කට්ටියත් චුල්ලන්තේ වාසිකට කියනවා යහළුව ඔබ ඔබට මහා උපකාරයක්. ඔබට කුමන අන්දමේ උදව්වක්ද අවශ්‍ය කියලා අහනවා. ඒ වෙලාවේ මේ චුල්ලන්තේ වාසික ප්‍රකාශ කරනවා මට යම්කිසි අවස්ථාවක් ඇති වුණොත් මම කියන්නම් එතකොට උදව් කරන්න කියලා. එහෙම කියලා මෙයත් මේ විදිහට මිත්‍ර කරගෙන එහෙම හැසිරිලා බලනකොට ගොඩ යාත්‍රිකයෙකු හා ජල යාත්‍රිකයෙකු සමගත් මිත්‍ර වෙනවා. ඒ කියන්නේ මේ කරත්ත පදින කෙනෙක් එක්ක සහ මේ නැව පදින කෙනෙක් සමග. ඉතින් ගොඩ යාත්‍රිකයා දිනක් හෙට 500ක් සමග අසුන්ගෙන අසුන් වෙළෙන්දෙක් මේ නගරයට එනවා කියලා ඌට ආරංචියක් දෙනවා. ඉතින් මේක අහපු ඔහු අර තන කපන්නන්ට ගිහිල්ලා කියනවා අද මට එක්කෙනාගෙන් එක තන මිටිය බැගින් දෙන්න. මා තන විකුණනතුරු කවුරුත් තන විකුණන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කියලා. ඉතින් ওই විදිහට ඕම ගිවසගෙන තන මිටි 500ක් එකතු කරගෙන ඔහුගේ ගෙදරටම ගෙන්වාගෙන ඉන්න වෙලාවේ අර අස්වැලෙන්දත් ඇවිල්ලා මුළු නුවරම තමන්ගේ අස්වැයන්ට තන සොයමින් සොයා ගිහිල්ලා අවසානයේ මොහුගෙන්ම තමයි ගන්න වෙන්නේ. ඉතින් මොහුට දහසක් දීලා තමයි ඒ තන ටික ගන්නෙ. ඉතින් දින කීපයක් ඇවෑමෙන් මේ මුහුදු වෙළෙන්දත් ආරංචියක් කියන යහළුව විශාල වෙළඳනාවක් පැමිණෙනවා කියලා ආරංචියක් දෙනවා. ඉතින් මොහු උපායක් තියෙනවා කරන්න ඕන දෙයක් තියෙනවා කියලා කල්පනා කරගෙන කහවණු 8ක් වියදම් කරලා තමන්ට පරිවාර ජනිය හොයාගෙන తాවකාලිකව යානෙකුත් අරගෙන වාහනයක් කුලියට අරගෙන මහත් හරිසරින් ඔය කියන දවසට නැවතරට ගිහිල්ලා ඇඟිලි මුදුවක් මේ නැවට අත්තිකාරම් වශයෙන් දීලා නොදුරු තැනක තීරයකින් වට කරපු තැනක් තමන්ට කඳවුරක් බැඳගෙන ඒ බැහැරින් වෙලෙන්දු ආවට පස්සේ ඒ රෞමෙහි සිටින්නවුන් ලවා තමාට දැනුම් දෙන්න කියලා දන්වනවා. ඉතින් ඒ සේවකයන්ට එහෙම අණ කරපුවාම අර නැව පැමිණිලා ඉන්න වෙලාවේ එහෙම නැවක් ආවා කියලා ආරංචි වෙච්ච 100ක් පමණ වෙළෙන්දු බඩු ගන්න කියලා මේ නැව ළඟට එනවා. ඒ වෙලාවේ අර නැවේ අය ප්‍රකාශ කරනවා මේ බඩු බාණ්ඩ ඔබට ලැබෙන්නේ නැහැ. අර අසවල් තැන ඉන්නේ කෙනා මේක අත්තිකාරම් දීලා අරගෙන තියෙන්නේ. ඒ නිසා ඔහු වෙත ගිහලා ඉමසන්නට කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අර නිල ඇඳුමින් තුන්වෙනි වටේ හිටපු සේවකයෝ මෙන්න මේ විදිහට වෙළෙන්දු ආවා කියලා හොට දැනුම් දෙනවා. ඉතින් ඒ වෙලාවේ සියක් වෙළෙන්දවද එක එක දහස බැගින් දීලා මහ වෙළෙන්දා සමග ඒ නැවෙහි කොටස්කරුවන්ට නැවත නැවත දහස බැගින් දීලා කොටස් වෙන් කරගෙන
ඒ බාණ්ඩ තමන්ට අයත් කර ගන්නවා. ඉතින් චුල්ලන්තේ වාසිකත් මේ විදිහට අතරමැදි ක්‍රියා කරලා දෙලක්ෂයක් උපය ගන්නවා කහවණු. මේ විදිහට බරණැසට වුත් මා විසින් කෘතවේදී වෙන්න ඕනේ කෙනෙක් ඉන්නවා කියලා කල්පනා කරලා අර චුල්ල සිටානන් වෙත යනවා. සිටුවරයා දරුව ඔබ කුමක් කරලා මේ ධනය ලැබුවද කියලා විමසපු වෙලාවේ අර මීයා විකුණපු වෙලාවේ ඉඳගෙන තමන් මේ දෙලක්ෂයක් ධනෙ උපයපු හැටි ඒ සියල්ලම මේ සිටුතුමාට පිළිවෙලින් විස්තර කරනවා. සිටුතුමත් මේ කතාව අහලා මෙවැනි දරුවෙකු අනුසතු කිරීම නොවැටියයි හිතලා සුදුසු වියට පත් වෙලා එන තමන්ගේ දියණියත් විවාහ කරලා දීලා තමන්ගේ සියලුම වස්තුවටත් හිමිකරුවා බවට ඒ චුල්ලන්තේ වාසික පත් කරනවා. ඉතින් මේ සිටුවරයාගේ ඇවෑමෙන් ඒ නගරෙහි මහසිටු තනතුරටත් පත් වෙන්නේ මේ චුල්ලන්තේ වාසික තමයි. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ කතාව ගෙනහැර දක්වලා අර මුලින් ප්‍රකාශ කරපු ඒ ගාථාවක් දක්වනවා. විලඳාමෙහි දක්ෂ නුවණැත්තා සුළු මිදලකින් වුණත් තමන් උසස් තැනකට නම් වාලනවා. කෙසේ දෙයත් මඳගින්නකට පිඹ මහාගින්නක් කරා කියලා ඒ දක්ෂ කෙනා. ඉතින් පින්වතුනි මෙන්න මේ විදිහට අතීත කතාවත් වර්තමාන කතාවත් දැන් අපි දැනගත්තා. අපි මුලින් අහපු ඒ අපකේනපි මේ දහාවී පබහාතේන විචක්ඛනෝ සමුද්ධාපේති අත්තානං අනු අග්ගින්ව සන්ධමන්තේ කියන එකේ තේරුමත් එයට අදාළ සීළු කතාත් අපි දැනගත්තා. අවසානයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්ධි ගලපලා දේශනා කරනවා. ඒ කාලේ චුල්ලන්තේ වාසික තමයි මේ චුල්ලපන්තික ස්වාමීන් වහන්සේ. ඒ චුල්ලක කියන සිටුතුමා මම්ම වීදයි කියලා තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනා අවසන් කරන්නේ. ඒ කියන්නේ චුල්ලක සිටාණු අපි මහා බෝධිසත්වයන් වහන්සේ. චුල්ලන්තේ වාසික දැන් මේ චුල්ලපන්තික ස්වාමීන් වහන්සේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැන් මේ ධර්මයෙන් පවණක් නොව පෙර ධනයෙන් පවා තමන් මේ චුල්ලපන්තික ස්වාමීන් වහන්සේට චුල්ලන්තේ වාසිකව සිටියේදී උපකාර කරා කියමින් අපටත් මහා ආදර්ශ ලබා ගන්නට පුළුවන්. දියුණු වෙන්නට ලෞකික ලෝකෝත්තර වශයෙන් මහා උපකාර ලබා ගන්නට පුළුවන් මහා වටින මේ ජාතක දේශනාව මෙන්න මේ විදිහට අවසන් වෙනවා.